අපේ ආරාධනෙ පිළි අරගෙන පැමිණි මාධ්‍යවේදීන් ඔබ සැමෝටම අපි මේ කෙටි ආරාධනෙ පිළිගෙන පැමිණි පිළිබඳව අපි ස්තුති පළ කරනවා විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරුන් හැටියට मायतुलु तुंदने विशेष में आपके सहोदर हितपरमात्य पार्टी चांपिटर अनुवाद में तुम्हान विवागी में जनादेशिन्या सुमांदर में तुम्हान ऐतुलुवा तुंदना आमा विन विन वा आपी श्रेष्ठ अधिकरणे टे मूल का ऐतिहासिक काम खड़वी पिली बंदवा नाडू तुनाप पावर लती है ना विशेष में මේ ඊ-වීසා ගනුදෙනුව පිළිබඳව ඇති වෙලා තියෙන මේ ආන්දෝලනාත්මක තත්ත්වය තුල රටට විශාල පාඩුවක් විතරක් නෙවෙයි මේක මහා පරිමාණේ වංචාවක් හැටියට අපි දකිනවා කිසි විටක විවිධ පේන ආකාරයට කළ යුතු संपादन क्रमवेदयाकिन तोरव समागम तुनक एकत्वाक के लक्ष्यमिन संपूर्णेम नीति विरोधी आकारेट में गानुदेनुवा सिद्धुरातीनुवा के नेका अपे अपे पैसम हरहा पेन्नुकलतीनो में फिली बांधव पार्लिमेंट मुदल कारक सभावे सभापति हर्षद सिल्वा मैत्तुमान वार्ताव पार्लिमेंट लंगदी इदिरिपत कला ए वार्ताव अपि वार्तावट पेर साक्षी केंद्रवला पिलिबंधव करुणु सोया बलद्दी पवा आंडुपक्षीय मंत्रीवरुण कीप देनुकिन विशाल बाधा सिदुवुनत अपि नोपैकिलिव अपे कार्यभारय अपि इटु कला ए ක්‍රියාදාමයේ පිළිබඳවත් ඔගොල්ලෝ දැකලා ඇති පෙරේද පාර්ලිමේන්තුවේ आंडुपक्षी मंत्रीवरुण कीपदे तमंगे प्रिविलेजेस कड़वुनाय केला चोदनावकु तेल्ल करला ए पिलिबंधव कथानायकतुमाट कटयुතු කරන්නයි කියලා ඉල්ලීමකුත් කරා මම කෙටියෙන් කියනවා නම් දැන් අප කවුරුත් දන්නවා දැන් මැතිවරණයක් අභියස තියාගෙන මීට කලිනුත් मंत्रीवरुण देदेक अभी देना हिटपू आंडुवे पवा मेवागे महावांचावा सिद्धूना अभी नोदना अंतिमट ये आंडुव कड़ावेटी मट पवा ये हेतुना एकदमाई ये महाबैंक वांचावा पिलिबंध चोदना ये ओक्कम ये वेलेत करे मैतिवर्णक अभियसतियद्दी तमांट वांछनिकव मुदल उपयागनीमे क्रमवेदक හැටියට සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ඒ ගනුදෙනුව සිදු වුණායි කියලා අන්තිමට ඒ පිළිබඳව නඩුත් පවරලා කීප දෙනෙක් චූදිතිය වෙලා මේ ඒ පිළිබඳව මුළු රටම වන්දිගවන්න සිදු වුණා අන්තිමට ආණ්ඩුවත් අපිට අහිමි වුණා දැන් ඒ වගේම දෙයක් මේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මේ වංචනික ක්‍රියාව හරහා සිදු කරනවායි කියන එක අපි ගණන් සහිතව ඔප්පු කරන්න අපි සූදානම් මේ පිළිබඳව විස්තරාත්මකව චම්පිකරණවක මැතිතුමා මේ ගණන් ඉලව පිළිබඳව තියෙන විස්තරය කියයි මේ සම්පාදන ක්‍රියාවලියත් අපි හොයාගෙන යද්දී අපිට දැන් අලුතෙන් කරුණු කීපයක් දැනගන්න ලැබී තිබෙනවා. ඒකත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ මේ පෙත්සමේ ගුණ කරලා තියෙනවා. මොකද අපි හොයා බැලුවාම විශේෂයෙන්ම අවශ්‍ය පරිදි මේ සමාගම් කාටද අයිති? කවුද මේකේ නියම අයිතිකරුවෝ කියන සත්‍ය තොරතුරු පවා හරි හැටියට සොයා ගන්න නැතුව මේක මේ ගනුදෙනුව ඉවර කරලා තිබෙනවා. මේ පිළිබඳව අපි මම අර ලයිස්ට්ුවක් ඉදිරිපත් කරා මේ ડોකියුමන්ට් එක පෙන්නලා තියෙනවා කොහොමද මේ සමාගම් ඇති වෙලා තියෙන්නේ කියලා. මේකේ අන්තිමට බැලුවාම අර I have shown you in a graph how this is happening, how the ultimate beneficial owners are unknown. Right? This is supposed to be a trust which has been created. There have been two companies, and then one particular company which is acting as a front, IVS Global Services Private Limited, is a mevage vishala dollar dekai dasama hataka labhayak labimata niyamita vishala ganudenuwak bara deela tiyenne menne me wage petti kadeyaka. මේක තමයි නිව් ලීග් එකේ තියෙන මේ සමාගමේ ඇත්ත ස්වභාවය. හරි, මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවත් කරුණු දක්වා දැන් මේ හොයාගෙන යද්දී මේක අනිත් එක මේ VFS Global VFS ජාත්‍යන්තර සමාගම පිළිගත් සමාගමක් කියලා අපි පිළිගන්නවා. නමුත් ඒක ටෙක්නිකල් පාර්ට්නර් කෙනෙක් විතරයි. හරි, නමුත් එවැනි සමාගමක් මේ වගේ ව්‍යාජ ඒ විතර නව මේ අයිතිකරු කවුරු කියලා නොදැන මේ මැදිහත්කරු සමාගම් දෙකක් මේකට ඇතුළත් කරලා මේ විශාල වංචනික ලෙස එක සංචාරකයෙකුට ඩොලර් 25ක් බැගින් අය කරමින් කරගෙන යන මේ වංචනික සිදුවීම් තුළ මේ සමාගම් තුනේ එකතුවට මෙවැනි විශාල ධනස්කන්ධයක් ලබා ගැනීමට ඉඩකඩ ලබා දීලා තියෙනවා විතරක් නෙවෙයි, ඒ තුලින් අපේ රටට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවයේ විශාල පහත වැටීමක් අපි දකිනවා. ඒ පිළිබඳව මම ලබා දීලා තියෙනවා. මේකත් අභියෝගයක් ලක් කරා පෙරේදා පාර්ලිමේන්තුවේ. මේක ඇවිල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන හොම පෙන්වන්නේ වර්ධනයක් තියෙනවා කියලා නෑ. වර්ධනය මේක ඇවිල්ලා මේ tourism development authority එකේ වෙබ්සයිට් එකේ මාස්පතාව ඒගොල්ලන් දාන දත්ත වලින් අපි පෙන්눔 කරන graph එකක්. මේකෙන් තාම පැහැදිලිව පේනවා මේ ජනවාරි 1 වෙනිදා ඉඳලා අප්‍රේල් 15 වෙනිදා වෙනකන් තිබුණු විශාල වර්ධන වේගයේ 60%ක අඩුවීමක් අප්‍රේල් 16 වෙනිදා මේ අලුත් වීසා ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ ඇති වෙලා තියෙනවා කියන මේ වර්ධන වේගයේ අඩුවීමක් ඇති වෙලා තියෙනවා කියන එක අපි ඔප්පු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට දැන් දැනගන්න ලැබී තිබෙනවා මේ රටේ සංචාරකයන් ගෙන්වීමේ සමාගම් කීපයක් ඒගොල්ලන්ගේ සමිති මේ පිළිබඳව මේ වීසා ගනුදෙනුව අභියෝගයට ලක් කරමින් තවත් නඩුවක් ගොනු කිරීමට දැන් ඒගොල්ලෝ ලැහැස්ති වෙනවා කියලා ආරංචියක් අපිට ලැබිලා තියෙනවා. මේ අතරතුරද මේ රජය මේක වසන් කරලා මේ ඇත්ත ජනතාවට අපි කිව්වහම ඒකට විරුද්ධව අපේ කමිටුවේ සභාපතිතුමාවත් මේ හිරේ දානවා කියන තර්ජනය කරමින් කටයුතු කරගෙන සිටිනවා. ඉතින් මේ තුලින් මේ වංචාව පිළිබඳව අපේ මූලික අයිතිවාසිකම් විතරක් නෙවෙයි රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් අපි විදේශ සමාගමකට ඒ විතරක් නෙවෙයි අපේ දත්ත ආරක්ෂාව විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන් පිළිබඳව තියෙන දත්ත රහසිගතව තබාගත යුතුයි කියන උමනාව සම්පූර්ණයෙන් කඩවෙන ආකාරයට මේක සිදුවලා තියෙනවා. මේ තොරතුරු ඔක්කොම ඩුබායි වල තියෙන සර්වර් එකට තමයි යන්නේ. හරි, ඉතින් මේ පිළිබඳවත් අපි කරුණු දැක්වීමට ඉදිරිපත් වෙනවා. මේක ඇවිල්ලා සුපුරුදු පරිදි මේ පාලකයන් ඉදිරියේදීත් කරපු දේවල් නැවත වතාවක් ඒ මහා බැංකුවේ මංකොල්ලට වඩා 100 ගුණයක් වැඩි මංකොල්ලයක් සිදුවමින් පවතිනවායි කියන එකයි අපේ පැමිණිල්ල. මේ පිළිබඳව අපි මේ පැත්තම ගොනු කරලා තියෙනවා, පිළිබඳව තොරතුරු ලබා දීලා තියෙනවා. ඒකේ ඉංග්‍රීසි බසිනුත් මම ලබා දීලා තියෙනවා මේ සංක්ෂිප්තව අපේ පෙත්සමේ තියෙන කරුණු ද්‍රවිඩ භාෂාවනොත් අපි මේ සංක්ෂිප්තව ඒ කරුණු ටික ලබා දීලා තියෙනවා එබැවින් මේකේ වැඩිදුර විස්තර කිරීම සඳහා මම චම්පිකරණවක අමතුමාට මේ හිටපු අමතුමාට බාර දෙනවා සියලු දෙනාටම සුබ මධ්‍යාහ්නයක් ගරු රවුෆකේම් හිටපු අමාත්‍යතුමා පැහැදිලි කළ පරිදි මමත් ඒ වගේම රවුෆකේම් මැතිතුමාත් එම්.එන්. සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමාත් අපි තුන්දෙනාම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේ නැත්නම් COPF එකේ සමාජිකයන් අපි පසුගිය මාස දෙක තුනක කාලය ඇතුළත දැක්කා මේ මූල්‍ය කාර්ක සභාවේ බහුතර බලය උසුලන ආණ්ඩු පක්ෂය මේ IVS වීසා ගණදෙනුව යටපත් කිරීම සඳහා කටයුතු කරපු ආකාරය විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශ නිලධාරීන් අදාළ අමාත්‍යවරයා ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායම ඒකට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාත් වගකිව යුතුයි ඒ සියලු දෙනාම කටයුතු කරපු ආකාරය ඉතින් මේක ඉතිහාසයේ කෙටියෙන් කියනවා නම් වර්ෂ 2011 දී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳව ඔවුන්ගේ දත්ත පවත්වාගෙන යාම සහ ඔවුන් පිළිබඳ විශ්වාසනීය තොරතුරු ගබඩා කර ගැනීම සඳහා මේ ETA නමින් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ Electronic Travel Authorization කියන ක්‍රමය. මේක ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ අනුගමනය කරනකොට ලෝකේ ඉතාම දියුණුයි කියලා කියන සිංගප්පූරුවේ නරිටා ගුවන්තොටුපළ හෝ ඩුබායි ගුවන්තොටුපළේවත් මෙවැනි ක්‍රියාදාමයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මේ කටයුත්ත යම් යම් ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳ දැනුම තිබෙන ශ්‍රී ලාංකිකයන් විසින් විශේෂයෙන්ම අයෝටා සංවිධානයේ වැඩ කරපු පිරිස් විසින් රජයට ලබා දීලා ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයේ තිබුණේ ඒක ශ්‍රී ලංකාවේ අපගේ මොබිටෙල් ආයතනයට ඒ කටයුත්ත කරගෙන යාමට ඉඩලා කඩා ලබා දීලා තියෙනවා ඒක ඊටාම ප්‍රාථමික ක්‍රමවේදයක් නමුත් ඒ අවස්ථාවේදී ඊටාම දියුණු ක්‍රමවේදයක්. ඉතින් ඒ අය ක්‍රමෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වුණා යුද ගැටුම් අවසන් වීමෙන් පස්සේ ඒ සඳහා ඒකේ වැඩි දියුණු කිරීමක් එහෙම නැත්නම් අප්ග්‍රේඩ් කිරීමක් අවශ්‍ය බව මොබිටෙල් සමාගම දැනුම් දීලා තියෙනවා. ඒ සියලුම වාර්තා ඔවුන් පාර්ලිමේන්තුවට දීර්ඝ විස්තරයක් මගින් මොබිටෙල් ආයතනය ලබා දීලා තියෙනවා. ඒතර මොබිටෙල් ආයතනය මේ සඳහා මුලදී කිසිම මුදලක් අය කරන්නේ නැතුව රට වෙනුවෙන් කරන සේවයක් හැටියට තමයි මේ සියල්ල සිදු කරලා තියෙන්නේ. ඒ අනුව 2016-17 කාලයේදී නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඔවුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් එක්ක කළා. මොකද ආගමන විගමන දෙපාර්තමේන්තුව තමයි ජාතික ආරක්ෂාවටත් ඊටාම වැදගත් ඒ වගේම අපි දන්නවා මේ කලාපය ඇතුළු මේ කලාපයේ ඇති වෙලා තියෙන ත්‍රස්තවාදී ගැටුම් ඒ වගේම මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලංකාවේ පාතාල පිරිස් ලංකාවෙන් නික්ම යනවා මෙහි ඝාතන කරනවා මහපාරේ වෙඩි තියලා ඊට පස්සේ රටෙන් පලා යනවා මේ කියන්නේ මෙවැනි සිදුවීම් පාලනය කිරීම සඳහා මේ ක්‍රියාදාමයේ වැඩි දියුණු කිරීමක් අත්‍යවශ්‍ය වුණා අපි දන්නවා ගුවන්තොටුපළෙන් විශාල වශයෙන් රටට බාණ්ඩ ගැනීම විශේෂයෙන්ම රත්තරන් ඒ වගේම වෙනත් වටිනා බාණ්ඩ රටතුලට ඇතුල් වෙනවා බිලියන් ගණන් වටින මම ඔබට සරල කාරණයක් කියන්න අපේ ක්‍රමසහවිධි කාර්ක සභාවේ අපි නියෝගයක් දුන්නා පසුගිය අවුරුද්දේ ජූනි 1 වෙනිදා රට ඇතුළට එන නීති විරෝධී බාණ්ඩ වලට අය කරන බදු ප්‍රමාණය ඒ බාණ්ඩේ වටිනාකම වගේ අඩු ගානේ 100ක් තියාගන්න කියලා. පනත කියලා දෙනවා 300ක් කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබ දන්නවද එකතු වෙච්ච ගාන බිලියන 10ක් ගිය අවුරුද්දට විතරක් වැඩියෙන් එකතු වෙලා තියෙනවා. බිලියන 10ක් කෝටි 1000ක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව පේනවා මේ රට ඇතුළට එන මුදල් වලින් ඉතා සුළු ප්‍රමාණයක් විය යුතුයි මේක. ඒ බාණ්ඩ වලින් මෙවැනි ක්‍රියා වෙනවා. ඒ වගේම මේ රට ඇතුලේ ප්‍රචණ්ඩ ක්‍රියා කරලා ඝාතන කරලා රටෙන් පලා ගිහිල්ලා ඩුබායි වල ඉඳන් කෝල්ලාවයි කියන වෙන දේ අපිට දැනගන්න පුළුවන්. නිසා මේ වාර්තා වෙලා තියෙන බොහොම කාලකන්ණි තත්ත්වය පාලනය කිරීම සඳහා වැදගත් දත්ත පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. ඒක තමයි මොබිටෙල් ආයතනය රටට ආණ්ඩුවට ආගමනික වන පාලකට යෝජනා කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේ අවස්ථාවේ ඇතිවෙච්ච කරුණු කවුරුත් දන්නවා 2018 ආණ්ඩු මාරුවක් වුණා දින 52 ගැටලුව. ඊට පස්සේ 2019 පාස්කු ප්‍රහාරය වුණා. ඊට පස්සේ ආණ්ඩුව මාරු වුණා. නව රජයක් බලයටපත් වුණා. ඒ නව රජය බලයටපත් වුණාට පස්සේ මොබිටෙල් ආයතනය නැවත තමන්ගේ යෝජනාව ගෙනාවා. ඒ සඳහා කැබිනට් අනුමැතියක් ඒ රජයෙන් ගෝඨාභය රාජපක්ෂ රජයෙන් ලැබිලා තියෙනවා මොබිටෙල් ආයතනයට. නව යෝජනාවක් විමර්ශනය කිරීම. නමුත් අපි කවුරුත් දන්නවා කොවිඩ් එක ආවා. ඊළඟට ඒක කෙලවර වෙලා යනකොට ආර්ථික අර්බුදයක් ඇති වුණා. සංචාරක ව්‍යාපාරයේ මුළුමනින්ම කඩා වැටුණා. කොවිඩ් එක කාලෙත් ඒ වගේම මේ ආර්ථික අර්බුදය නිසා. ඒ නිසා මේ යෝජනාව නැවත ඉදිරිපත් වෙන්නේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට සමහන් වුණාට පස්සේ 2023 වර්ෂයේ. ඒතර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා මේ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් මේක විමර්ශනය කළා. තියෙන අවස්ථාවේදී තමයි මේ අහක ඉන්න පුජ්‍යලේක් බණ්ඩාරී කියලා පුජ්‍යලේක් මෙතන හඳුන්වලා දීලා තියෙනවා. මේ ගෙනාවේ මේ යෝජනාව මේ අස්සෙන් ගහලා ගෙනාවේ. ඒතර මේකේ හුඟක් දෙනෙක් මේ හිතුවා මේ දැනටත් මේ රටේ වීසා කටයුතු කරන GPS Global සමාගම තමයි මේක කරන්න කියලා. නමුත් මේ ගිවිසුම පරිශීලනය කිරීමේදී අපි දැනගත්තා IVS කියලා පෙට්ටි කඩයක් අර අපේ එමෙතුමා පෙන්නුවා වගේ පෙට්ටි කඩයක් සහිත ආයතනයක් විසින් තමයි මේක කරන්න කියලා. මීට කලිනුත් මෙවැනි දෙයක් සිද්ධ වුණා. ඔබට මතක ඇති රටට තෙල් ගේන්න කියලා Global Concept කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6ක්. ඒ අවස්ථාවේදී රටට ගේන්නයි කියලා ගම්මන්පිල එමෙතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් රාජගිරියේ පුංචි කඩයක් තමයි තිබුණේ. මෙන්න මේ වගේ හොඳ වෙලාවට ඒක ක්‍රියාත්මක වුණේ රටේ වාසනාවට. නමුත් එවැනිම දෙයක් තමයි මේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ රට ඇතුලේ. ඉතින් ඒ නිසා එම පත් කරපු තාක්ෂණ කමිටුව ඒ වාර්තාව අපි කියෙව්වා. ඒ වාර්තාව මේ කිස්මේ අපේ පැත්සමෙත් ඉදිරිපත් කළා දිනවා. ඒ වාර්තාවේ මේ මොබිටෙල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නැහැ. මොබිටෙල් ආයතනයේ යෝජනාව තිබියදී තමයි ඒක රට වෙනුවෙන් මේ මෙහෙවර වසර 10කට අධික කාලයක් තිස්සේ කරපු ආයතනයේ තිබියදී තමයි මේක විදේශ ආයතනයකට දෙන්නේ. ඒ වගේම මේ රටෙන් පිටත ඔය යුරෝපයට අපි යද්දී අපේ වීසා පරිශීලනය කිරීම සඳහා අවුට්සෝස් කරලා තියෙන සමාගමක ක්‍රියාකාරීත්වය තිබුණාට මතක තියාගන්න මෙතන මෙතෙක් කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මේ සංචාරක දත්ත සහ වීසා ඒ වලට ඒ අවශ්‍ය කරන ඒ ඔතොරයිසේෂන් එක දෙන එක පුජ්‍යලික අංශයට දීලා තියෙනවා. විදේශීය සමාගමකට දීලා තියෙනවා. ඒ සමාගම හරහා ඩොලර් 25යි 7.77 ගානේ අය කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මකයි. මේක අර ගුවන් මගියෙක්, දේශමාමක ගුවන් මගියෙක් එළියට ඇවිල්ලා මේක පෙන්වුවේ නැත්තම් මේක කවුරුත් දන්නේ නැතුව ක්‍රියාත්මක වෙගෙන යනවා. අවසානයේ මොකද කළේ? අවසානයේ මේ පොලිස් සමිති කළේ ඒ රටට ඒ සම්නිවේදනය කරපු ඒ පුජ්‍යලයව පොලිසියට කැඳවලා හිරිහැර කිරීම. මේක තමයි මෙයාගේ ක්‍රමවේදය හැම වෙලාවෙම. කවුරු හරි මේ වගේ කාරණයක් කිව්වට පස්සේ අර රහස් පොලිසිය දඩබල්ලෝ මෙහෙවනවා. මිනිසුන්ට විරුද්ධ. මේක තමයි ඔහු කරගෙන යන ක්‍රියාවලිය. ඔහු හිතනවා ඇති මේකෙන් මේ බය කරන්න පුළුවන් කියලා. එහෙම බය වෙන්නේ නැහැ. ඔහුයි දැන් බියවිය යුත්තේ මොකද මේ දවැන්ත වංචාව දැන් රට ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන නිසා. ඉතින් මේ ගිවිසුමට අනුව අවුරුදු 10ක් මේක යනවා. ඒ වගේම තවදුරටත් තව අවුරුදු 6ක් මේක දිග්ගස්සන්න පුළුවන් කියලා යනවා අවුරුදු 16ක් 2039 වෙනකම් මේක කරන්න දෙනවද නැද්ද කියලා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම මේ අය විසින් මේ ඒ විසින් සේවා ගාස්තුවක් අය කරන ඒ සේවා ගාස්තුව සෑම අවුරුදු 2කටම වරක් 10%කින් නංවනවා. ඒතර මේ රකින්ගේ පැමිණීම අපි කවුරුත් දන්නවා සංචාරකයින්ගේ උපරිම පැමිණීම තිබුණේ 2018. ඊට පස්සේ විවිධ සිදුවීම් නිසා සංචාරක පැමිණීම අඩු වුණා. නැවත සංචාරක පැමිණීම මෙහෙම වැඩි වෙමින් යන කාලයක් මේක. ඒ අනුව සංඛ්‍යාත්මකව ගත්තොත් සංචාරක පැමිණීම වැඩි වෙමින් තිබුණා. ශීඝ්‍රව වැඩි වෙමින් තිබුණා. අන්න ඒකට මරුපහරක් මෙතන එල්ල වුණා. ඇයි? සමහර රටවල අපේ වීසා ගාස්තු සංසන්දනය කළ යුත්තේ මාලදිවයින් එක්ක එහෙම නැත්නම් තායිලන්තය එක්ක මේ අපිත් එක්ක තරඟ කරන සංචාරක රටවල් එක්ක. එහෙම නැත්නම් යුරෝපයේ සංචාරක ක්‍රියාවලිය එක්ක නෙවෙයි. මේක ඊටාම අධික මිලක්. අධික මිලක් විතරක් නෙවෙයි. අපි මතක තබා ගත යුතුයි ඩොලර් 50යි තිබුණේ ලංකාවට වීසා ගාස්තු. මේ ක්‍රියාවලියට ඩොලර් 1යි අය කළේ. අද ඒක 25.77ක් කරලා තියෙනවා. දැන් ඩොලර් 75 කරලා වීසා ගාස්තු තව 25.77ක් කරලා ඩොලර් 100.77ක් සෑම සංචාරකයෙක්ම කොටින්ම ලාංකිකයෝ 40 ලක්ෂයක් පිටරට ජීවත් වෙන එකෙන් පිටරට පුරවැසි භාවය ලබා ගත්තා ලංකාවට එද්දී ගෙවන්න ඕන. දැන් කාටද ගෙවන්නේ? ඒ ගැන ඊටාම පැහැදිලි මේ IVS කියලා සමාගමකට ඒ සමාගමට ඒ ගෙවුව වහාම මේ මුදල ලංකාවෙන් එළියට යනවා. ඒතර කාටද මේවා යන්නේ? කොච්චර ප්‍රමාණයක්ද? මතක තබා ගන්න මේ වසර 10ක කාලය ඇතුළත මේ කාලය ඇතුළත මොවුන් විසින් එකතු කර ගන්නවා $2.7 $2.7 එහෙම නැත්නම් අද කියන රේට් එකෙන් ගත්තොත් රුපියල් $825ක වංචාවක්. මහ බැංකු වංචාව කිව්වේ $12යි. හොඳේ $12යි මහ බැංකු වංචාව. ඒ මහ බැංකු වංචාවේ $12ම ඒ perpetual treasuries එකේ ගිණුම අත්හිටවලා අදටත් මහ බැංකුව සතුව ඒ මුදලෙන් $11ක් මහ බැංකුව සතුව තියෙනවා. මහ බැංකු වංචාව කිය බෙරිහන් දීපු ආණ්ඩුවකින් අද $825ක වංචාවකට පාර කපලා තියෙනවා. ඒ වගේම මේක තව විශාල කාලයක් යන නිසා අපි සාධාරණ ගණන් හිලව් ඉදිරිපත් කළා බලලා තිනවා මේකේ වර්තමාන අගය එහෙම නැත්නම් net present value එක. අද අගය මොකද්ද? මේ අවුරුදු 16ක කාලය තුල මේ තක්කඩි පිරිසක් විසින් එකතු කරගන්න යන ධනෙ වර්තමානයට ගත්තම කීයද කියලා. $1.4. $1.4 කොටිම කිව්වොත් මේ වර්තමානයේ මේක වටිනවා $421ක්. සමාන $421ක්. අද මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් ධනයක්. ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් ධනයක් මේ. ඇමතිවරයා කියනවා රජයට සතයක්වත් පාඩු වෙන්නේ නැහැලු. රජයට ලැබිය යුතු ධනයක් මේක. මේක මොබිටෙල් ආයතනයේ කළාන මේ ගාස්තුවම රජයට ලැබිය යුතු දෙයක් තමයි මේ සාප්පු වලට දා ගැනීමට කටයුතු කරන්නේ. නිසා මේ වැළැක්විය යුතුයි. කිසිම තර්ජනයකට අපි බිය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර බලය පාවිච්චි කිරීමකට හෝ රහස් පොලිසිය පාවිච්චි කිරීමකට හෝ බය වෙන්නේ නැහැ අපි. අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ මේක දැන් ඇති කියලා කියන්නේ. මේ නැටිල්ල දැන් ඇති කියලා කියන්නේ. රට ඉදිරියට ඇවිල්ලා පොලිස්පති නාඩගමයි පොලිස් සමිතිගේ නාඩගමයි ජනාධිපති ආණ්ඩුවයි එක්කව වෙලා මේ බහුතර බලය පාවිච්චි කරලා මේ අන්තිම කාලේ කරගෙන යන මේ නාඩගමට දැන් ඉතින් ඇති කියන තමයි අපි මේක ගෙනලා තින්නේ. අපි කනගාටු වෙනවා. හැමදාම දූෂණය ගැන කතා කරන. ෆයිල් අරගෙන උසාවිය යන කට්ටිය අද මේ ගැන නිහඬයි. අද මේ ඇමතිතුමාගේ නම මතක නැහැ. ඒ කට්ටියට අපිට පේනවා මේ රට ඇතුලේ අද දේශපාලන පාතාලයක් වැඩ කරගෙන යනවා. ඒ වගේම ඉන්දියානුවෙකුට ලංකාවේ කැස්සක් ගියා. අන්න ඉන්දියාවේ මහාමාරිය ආවයි කියලා කෑමොර දෙන කට්ටියක් හිටියා නේ ලංකාවේ. හිටියා නේද? කොහොමද ඒගොල්ලෝ? වචනයක්වත් නැහැ. මේ IVS සමාගමට මේ සල්ලි යාම ගැන වචනයක්වත් නැහැ. මේකෙන් හිතාගන්න රට ඇතුලේ කොහොමද මේ දේශපාලන පාතාලේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි හිතනවා අපි මේකට සටන් කරනවා බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ප්‍රශ්නෙට අපට යුක්තිය රටට යුක්තිය ඉටුවේ කියලා. මොකද මේ මගින් ඊටාම බරපතල විදියට පොදු මහජනයාගේ විශ්වසනීයත්වය. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලධර්මය අපි පාවිච්චි කරලා තියෙන පබ්ලික් ට්‍රස්ට් ප්‍රින්සිපල් එක. එම පොදු ජනතාවගේ විශ්වසනීයත්වය බරපතල විදියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. අන්න ඒක තමයි අපි මේකෙන් පෙන්වලා තියෙන්නේ. නිසා මේක අපි ඉදිරියට ගෙනියනවා. කවර බලපෑමක් කරතේ වුණත් මේක ඉදිරියට ගෙනිනවා විතරක් නෙවෙයි මේ මගින් අයථා ධනය පිටරටවල් වල ගොඩ ගහගෙන ඉන්න අයගේ තොරතුරු අප වෙත දැනුම් දෙන්න කියලා අපි කියනවා. අපිට දැනටමත් මේක ඊයේ ක්‍රියාත්මක කළාට පස්සේ මේකට සම්බන්ධ අයගේ විවිධ රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල තැම්පත් කරලා තියෙන ධනය පිළිබඳ තොරතුරු ලැබෙමින් තියෙනවා. ඉදිරි කාලෙදී ඒවත් නිශ්චිතව ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන බව කියන්න ඕන. අපි නම් කරලා තියෙනවා මේකේ අපගේ මේක වකුත්තර කරගෙන ඉන්නවා මුළු කැබිනට් මණ්ඩලයේම ඉන්නවා බබල 31ක් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපගේ මේ ආගමන විගමන පාලකවරයා මේ අදාළ අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මේ ලේකම්තුමා එතකොට අතිරේක ලේකම්තුමිය ඊට අමතරව මහජන ආරක්ෂක ඇමතිතුමා ඇතුළු සියලුම ඇමති මණ්ඩලය සහ මේ මේට අදාළ ආයතන සියල්ලත් එක්ක ආයතන 31ක් නම් කරලා තියෙනවා. අපි මොබිටෙල් ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් එකත් නම් කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ නිශ්චිත මේ සිද්ධියේ ඉතිහාසය පිළිබඳ නිශ්චිත වාර්තාවක්, දීර්ඝ වාර්තාවක් මේ ගණන් ඉලව් ඇතුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වාර්තාව අපි අතුල් කරලා තියෙනවා මේකට. දැන් අමතිවරයා මේ වැදගත්කමින් මාධ්‍යමවත් කියලා කතා කරේ මොබිටෙල් එකත් එක්ක ගනුදෙනු කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ අවස්ථාව දුන්නේ කියන කාරණාව. සම්පූර්ණ වැරදි. අර ඔබට ගියාන කොප්පේ වාර්තාවේ පේනවා මොබිටෙල් එක යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා 2023 අගෝස්තු 8 එම යෝජනාව සලකා බලන්න කියලා අනුකමිටුවක් පත් කළා තියෙනවා. එම අනුකමිටුවේ වාර්තාවත් අපි පරිශීලනය කළා. ඒ අනුකමිටුව කිසිම විදියකට මොබිටෙල් එකේ එක ප්‍රතික්ෂේප කළා නැහැ. එම තියෙද්දි තමයි මේ මැද්දෙන් මේ යෝජනාව ගෙනල්ලා ගහලා තියෙන්නේ. ඔහුට පුළුවන් උසාවියට කියලා කරුණු දක්වන්න දැන්. ඔහුට පුළුවන් මේ මොබිටෙල් එකේ ලේඛනය මෙතන තියෙනවා. ජනතාව ඉස්සරහා පොලිස් බලය පිටිපස්සෙන් තියාගෙන චණ්ඩි කතා කී කී ඉන්නේ නැතුව දැන් ඔහුට පුළුවන් ගිහිල්ලා කරුණු දක්වන්න. අර ඔබතුමා සඳහන් කරා මේ 125 කොටසින් මොකද එළියට යනවා කියලා. කොහෙටද යන්නේ කියලා. ඉතින් මේක විදේශ සමාගමක් නේ. මේ විදේශ සමාගම එතනින්ම මේක තමයි මේ හකේම් තෝරන්නේ පෙරලා තියෙන්නේ. කොහෙටද යන්නේ කියලා. හඳුනාගත නැහැ. ඔව් ඒවා ඉතින් හොයන්න ඕනේ. ඒවා හොයන්න තමයි රහස් පොලිසිය තියෙන්නේ. මේක අනාගතේ දැනට මේක මානව හිමිකම් නඩුවක් මේක අනාගතේ අපරාධ නඩුවක් වුණාම හොයන්න පුළුවන්. මේ වගේ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර මේ පිළිබඳව නිශ්චිතව දැනගන්න ඕනේ. මොකද නීතිපති දෙපාර්තමේන්තුව මේක පරිශීලනය කරන්න ඕනේ. මේක අර ඩියු ඩිලිජන්ස් එක කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ ගිවිසුමක් අත්සන් කරනකොට කාත් එක්ක දිගුසාංශ කරන්නේ ඒක අයිතිකරු කවුද? කොහෙන්ද ඒගොල්ලන්ගේ නීත්‍යානුකූලව ඒගොල්ලෝ මේ ගණන් ඉලව් ඉදිරිපත් කරලා ඒ සමාගමේ දේවල් විවෘතව තියනවාද කියලා බලනකොට මේ ඔක්කොම අන්තිමට බලනකොට මේකේ අයිතිකරු හොයාගන්න බෑ. මේකේ ට්‍රස්ට් එකක් කරහා ඇති කරපු සමාගමක් අනිත් එකේ මේ ඒගොල්ලෝ මේ අනිත් එක මේ වගේ බීස ගන්න දොනු කිසිම සමාගමකට කිසිම රජයක් ලබා දෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ වීසා අවුට්සෝස් කරලා තියෙනවා. නමුත් ආගමන විගමන පාලකගේ කාර්යභාරය පුජ්‍යලික සමාගමකට විදේශ සමාගමකට දීලා නැහැ. මේක මේ රටේ ජාතික ආරක්ෂාව ගැන බෙරිහන් දෙන දේශමාමක ජාතිමාමක කට්ටිය නිහඬයි අද මේක ගැන. මේ ජාතික ආරක්ෂාව ගැන මේ ඩෙන්ටිටි කාඩ් එක print කිරීම පිටරටට දීම පවා නේද මතකද? Google බැලූන් එක ආවම ජාතික ආරක්ෂාව පිළිබඳ බෙරිහන් දීපු අය රටේ සම්පූර්ණ මේ දත්ත පද්ධතිය කිසිම වගකීමක් නැති පුංචි කම්පැනියක් වෙච්ච මේ IVS Global එකට ගියෙක් ගැන කතා නැහැ සද්ද නැහැ. අපිට පේනවා මේකේ තියෙන ලොකු සම්බන්ධයක් ඒක නිසා. ඉතින් ඇත්තටම මේ මෙතන ඔය මේ මොකක්ද අර GBS ටෙක්නොලොජි කියලා ඔය ප්‍රසිද්ධ සමාගමනේ මෙතන ගිවිසුම ගහලා තියෙන්නේ IVS එකත් එක්ක ඒගොල්ලෝ කියලා දෙනවා කන්සෝටියම් එකක් VFS කියන එක තමයි ඉදිරිපත් වෙලා දැන් කරුණු දක්වන්නේ. හැබැයි VFS එක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ IVS. ඒක නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කරලා තියෙන විමර්ශන ලිපියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි දෙකකින් බාර ගන්න නැහැ කියලා කියනවා. ඔව්. ඒක අපි ඒක ඔක්කොම මේකේ දාලා තියෙනවා. මේ නඩු විභාගයේ ඔක්කොම තියෙනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබා තිබෙන එකක් රජය මතක තබා ගත යුතුයි. කැබිනට් මණ්ඩලය කියන්නේ ඒ කැබිනට් මණ්ඩල තීරණ කියන්නේ හැම හොරකමම සුද්ධ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. කේලිය රබුකල්ල මහත්තයාගේ සිද්ධියේදී රටේ අධිකරණය ඒක කැබිනට් මණ්ඩලයට කියලා දීලා තියෙනවා. එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය කැබිනට් මණ්ඩලය අනුමත කළ පමණින් ඒක නීත්‍යානුකූල වෙන්නේ නෑ. හැම හොරකමක්ම කැබිනට් මණ්ඩලය අනුමත කළාම ඔක්කොම හරි කියලා දෙයක් නෑ. ඒක මතක තබා ගත යුතුයි. කැබිනට් මණ්ඩලය ඇතුළේ මේ සම්බන්ධ මතභේද මොකක් තත්ත්වයක් ඇති වෙලා තිබ්බා නේද? අපි දැන් එහෙම නිකන් වාර්තා ඇති වෙලා තිබුණා. අපි ඒ ගැන දන්නේ නෑ. අපිට වගකීමෙන් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපේ කමිටිය ඇතුළේ සිදුවෙච්ච දේවල් අපිව සම්පූර්ණයෙන්ම කියන්න සූදානම් නැහැ. ඒක පාර්ලිමේන්තුව අභ්‍යන්තරේ ප්‍රශ්නයක්. නමුත් දැන් ඒක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අනේ වාර්තාව පදනම් කරගෙන තමයි පසුගිය ජූලි 14 ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ජනාධිපතිතුමා මේ සම්බන්ධව දන්නේ නැතුව ඇතිද? ජනාධිපතිතුමා දැන් බෑනේ. එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය. ඒ වගේම දැන් මේ සිද්ධිය මාස 4-5ක් සිදුවෙමින් තිබිච්ච දෙයක්. ඉතින් ඒක නිසා එතුමා මේක නොදැන ඉන්න කිසිම හේතුවක් නැහැ. නෑ මේ කැබිනට් පත්‍රිකාවට එතුමාගේ ඔබ්සර්වේෂන්ස් දාලා තියෙනවා. ඔව් මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍ය හැටියට එතුමා මේකට අනුමැතිය දිය යුතුයි. දීලා තිබෙනවා. ඒකයි වැඩි. පොලිස්පතිවරයාටත් අනුතර අහිමි වුණා. පොලිස්පතිවරයාටත් මේ සම්බන්ධව වගකීම් ගන්න වෙයි. ඒක අනාගතයේ අධිකරණයේ තීරණය කරයි. හැබැයි අපි මේ රටේ ජනයාගෙන් කියන්නේ මේ ගණ දෙනුව මේ රටේ සිදුවෙච්ච පැහැදිලිව උන්තරන් වංචා සිදුවෙන්නේ නැති නමුත් ඉතාම පැහැදිලිව සිදුවෙච්ච බරපතල වංචාවක් මේ වංචාව මේක හරි කනගාටුදායකයි මෙවැනි වංචා නිසා බංකොලොත් වෙලා තුන් වේල කන මිනිස්සු දෙවේලට වැටිලා දෙවේල කන මිනිස්සු තනි වේලට වැටිලා ලක්ෂ 6කට අධික පිරිසකට රස්සා නැති වෙලා කාලකන්ණි වෙච්ච රටක් ඇතුලේ මේ ඩොලර් කීයක් හරි හොයාගෙන ඉන්න සංචාරකකින් කෙනෙක් පිප්පකක් ගහන්න ගියාම මේ විදියට රටකට මොනවද ඉතුරු වෙන්නේ නේද මේක අර අම්මගේ මුත්ත දේහය සාලෙ මැද තියාගෙන බూరు ගහන තත්ත්වයකටපත් වෙලා තියෙනවා අන්න ඒ වගේ සූදුවක් මේ කෙලින්නේ ඒක නිසා මේ අර පල්වල ඉහගෙන කනවයි කියලා කියන්නේ මේකට තමයි පල්වල ඉහගෙන කනවයි කියලා අපේ සිංහල කියමනක් තියෙන්නේ මේකට තමයි මිනිස්සු විඳින දුක මේ මෙවැනි දා අතීතයේ සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට පත් වෙලා තියෙන බංකොලොත් රටක මේක කිරීම තමයි අතිශය ඛේදජනක සිද්ධිය. උතුමාරේ සම්පතිකරවගේ. ගෙනියන අනිවාර්යයෙන්ම ගෙනියන තරන්නේ අලුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තිය බලාපොරොත්තු වෙනවා. කොහොමත් දේශපාලන බිමේ ඊළඟ මැතිවරණයේ මේක ප්‍රධාන තේමාවක් බවට පත් කළ යුතුයි. යටින් කරන ඝනදෙනු රාත්‍රියට කරන දේශපාලන ඝනදෙනු කරන අයගේ අය නිරුවත් වෙමින් මේ රටේ ඇත්ත හොරු කවුද? ඒ ඇත්ත හොරු එක්ක හිටගෙන ඉන්න අය කවුද? වේදිකාවල හොරු අල්ලන අය කවුද? මේ පිළිබඳව කාරණා සියල්ලම ඉදිරි ජනාධිපතිවරණ මහ මැතිවරණවලදී මතුවේ. දැන් කොප්ටර්ගේ චේයර්මන්තුමාගේ මේ සහයෝගය ඔබතුමාලට තියෙනවද? නෑ නෑ ඒක අපිට එතුමාගේ මෙතන මේකක් නැහැ සම්බන්ධයක් නැහැ. මේක අපි තුන් දෙනා මේකට වග කියනවා. එතුමා ඒ කොප්ටර් එකට ආපු වාර්තාව ඒක ගැන සෑහෙන සාකච්ඡා කිරීමකින් පස්සේ සභාගත කිරීමේ වගකීම තමයි කරේ. ඒකට එතුමට වරප්‍රසාද ප්‍රශ්නයක් පැනලා කියලා දිනවා. එතුමා ඒ කටයුතු කරගෙන යයි. ඒකයි මේකයි සම්බන්ධයක් නැහැ. මේක අපි අරන් තියෙන්නේ COP එක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරපු වාර්තාව පදනම් කරගෙන තමයි මේ නඩුව අපි එක පැත්තකින් අරන් තියෙන්නේ. අල්ලාස් කුරුජ මඩම් නිතරම යන කට්ටිය මේ සම්බන්ධ දරුවත් වෙලා නැත්ද කියන්නේ? අපෝ ඉතින් අපේ කමිටුව වලත් ඉන්නවා ඒක මම කියන්නේ නැහැ මේ රටේ දේශපාලනයේ මතක තබාගත යුතුයි ඇයි මේ ඇමතිතුමාගේ නම අමතක කියලා රට පුරාම දූෂිතයන්ගේ නම් නාමකරණය කරගෙන යන නායකයින්ට ඇයි මේ ඇමතිතුමාගේ නම අමතක ෆයිල් තොග ගණන් ගහලා කතා පවත්වන අයට ඇයි මේක අමතක මේ ඩොලර් බිලියන 2.7ක වංචාව ඇයි අමතක මොකද මේ ප්‍රශ්නේ ඒව අනාගතේ එළිවේ අනිවාර්යයෙන්ම ඊළඟ වේදිකාවේදී අපි බලමු. ඔය ව්‍යාජ දේශමාමකයෝ ඒ වගේම ඔය ව්‍යාජ දූෂිත විරෝධියෝ පිළිබඳව කරුණු බොහොමයක් එළිවේ. ඔබතුමාලා සඳහන් කරා අර මහ බැංකුව වංචාව පිළිබඳව. ඒ කියන්නේ අන්තිම කාලේ සිදුවන වංචාවෙන්ද රජයටත් ගෙදර යන්න වුණා කියලා කිව්වා. ඒ කියන්නේ මේකත් දැන් වර්තමාන ජනාධිපතිතුමා තමයි එදා මහ බැංකුව සිද්ධිය වෙලා හිටියේ. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා මේක ඉදිරි ඉන්න ඔබතුමාලා හිතනවා. නේද එතුමාට පුළුවන් ගිහිල්ලා කරුණ දක්වන්න එතුමා මේකට වගකීම් බාරගත යුතුයි මේ සිද්ධියක් වෙලා තියෙනවා නම් විධායකයේ ප්‍රධානිය හැටියට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය හැටියට එතුමාටත් මේක වගකීම යනවා ප්‍රධානිය හැටියට මොකද එතුමා මුදල් අමාත්‍යාංශයේත් මුදල් ඇමති රටේ ඒක රටේ සංචාරකයන්ගෙන් ලැබෙන මුදලක් ලැබිය යුතු මුදලක් රටට අහිමි වෙලා පුද්ගලික සමාගමක සාපුවට යෑමට ඉඩ දීලා බලා සිටීම බරපතල දේශපාලන ප්‍රශ්නයක් අපි ඉදිරිපත් කළ තියෙනවා මේ උසාවියෙන් අපි ඉල්ලලා තියෙනවා මේක හැකීක්මනින් විභාගයට අරගන්න කියලා. තවත් අර මහ බැංකු මංකොල්ලේ වගේ දැන් පසුගිය කාලේ වේදිකා රට කරන මයික් වලට කරන මයික් මේ ටයිසන්ලා නොවන මේ තවදුරක් වෙන්නේ මේක. ඔබතුමාලා ඒ විශ්වාසය දෙනවද? අපි එහෙම විශ්වාස දෙනවා. අපේ ඉතිහාසයෙන් අපි ඒක පෙන්නලා තියෙනවනේ. අපේ ඉතිහාසයේ මහ බැංකු සිද්ධියේදීත් අපි එතුමාලා අපි ඒ ආණ්ඩුවේ හිටිය අපි ඒකට විරුද්ධ වුණානේ. අපි නොහිටියා නම් තාම ඒ අවස්ථාවේ දිගටම මහ බැංකුව අධිපති වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමානේ. එතුමා ඉවත් කිරීම සඳහා ඒ අවස්ථාවේ කටයුතු කළා. ඒ වගේම ඒ වංචාවේ perpetual treasuries-ලා හොයාගත්ත සල්ලි නතර කරලා තියෙනවා. ඒකෙන් කොටසයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ බහුතර කොටස මහ බැංකුව සතු තියෙනවා. දේශපාලන ක්‍රියාදාමයේ වෙනස් වීමත් එක්ක මේවා දැන් ඔබතුමා දීර්ඝ කරගෙන යන ගෘහන් දැන් නෑ මේක ඉතින් උසාවිය සම්බන්ධ කාරණයක් නේ. උසාවිය එපයි ඒක කරගෙන යන්න. දේශපාලන වශයෙන් අපි කොතන හිටියත් මේක වෙනුවෙන් අපි මේ නඩුව ඉදිරියට ගෙන යාමෙන්නේ පෙනී ඉන්න තරන්නේ මේක ජනගත කිරීම සඳහා ජනතාව තුළ ජනගත කිරීම සඳහා අපි කටයුතු කරනවා. දැන් ඉතින් කියයි කුඩුකාරයෝ අපිට සල්ලි දීලා කියලා. එතකොට අපි කියන්න කවුද කුඩුකාරයෝ කියලා මේ රටේ. සංසේවයකට පියවරක් ගන්නව නම් කොමිසමක් පරිදි ඔබතුමලා සායනකට කරත් අපි ඒක ඒ වෙලාවට බලමු. කොමිසම් නම් ඉතින් මේ රටේ ප්‍රශ්න යට ගහන්නනේ ගොඩක් ඇවිල්ලා තියෙන. පූර්ණ බලති කොමිසමක් එනවා නම් මේ පිළිබඳව විමර්ශනය කරලා අදාළ පිරිස වලට නඩු පවරන්න අපි ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. නමුත් මේ කොන්ත්‍රාත්තුව අහෝසි වෙන්න ඕනේ. මොකද මේ කොන්ත්‍රාත්තුව තියෙන තාක්කල් මේ දිගටම මේ ගැස්සිලා යනවා. අනිත් තාම පැහැදිලිව පේනවා මේ මැදිහත්කරු සමාගම් දෙකක් ඇතුළත් වෙලා ඒගොල්ලෝ මේ $1කට මොබිටල් ආයතනය කරගෙන ආපු ක්‍රියාදාමයට මේගොල්ලෝ $25ක් අය කරමින් මේකේ මේ රටට පාඩුවක් නැහැ කියලා කියන්නේනවා. මොකද මේක විදේශිකයන්ගේ සල්ලි. එතකොට ඒගොල්ලන්ට උපයා ගන්න අපි දෙනකොට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. නමුත් මේ ඒ තුලින් එන සංචාරකයන්ගේ විශාල පහත වැටීමක්. අපි දැක්කේ නමුත් $100ක් එකපාරටම ගෙවන්න වුණාම දැන් එන සංචාරකයන්ගේ විශාල පහත වැටීමක් තියෙනවා කියලා මේ දත්ත පෙන්නනවා. ඉතින් මේකෙන් රටට එන විදේශ විනිමය විශාල පහත වැටීමක් නෙමෙන්නේ. එතකොට මේ වගේ ආර්ථික තත්ත්වයක් තිබියදී අපට එන විදේශ විනිමය එන මාර්ගයේ විශාල කඩාවැටීමකට මේක හේතුව ලැබුණා. මේ තනි පුද්ගලයන් කීප දෙනෙක් සමාගම් කීපයකට මේ ධනය උපයා ගැනීමට ලබා දෙලා තියෙන මේ කොන්ත්‍රාත්තු. මේක ප්‍රශ්නේ. දැන් මොනවාද වෙනස් බලන්න ගන්න මේ වෙනම මට දරන්නේ. කොහොමද තොන්දනේ අයින්නේ මේ වෙලාවේ එකතු වෙලා මේ ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. අපේ සුමන්දිරන් මහත්තයා මම රවුෆගේ මහත්තයලා අතර මේ රටේ සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳව වෙනස් මත තියෙනවා. හැබැයි අපි මේ කාරණේදී මේ රට මේ දූෂණයෙන් තොරව මේ රට මෙතනින් ගලව ගන්න ඕන කියන කාරණේදී අපි මේ ජාතියාගම් කුල බේදකින් තොරව එකමුතු වෙලා තියෙන එක මේ රටට දෙන හොඳ සහතිකයක්, හොඳ පූර්වාදර්ශයක්, හොඳ පෙරමග ලකුණක්. ඒ ජනාධිපතිවරණයට මේක සම්බන්ධයක් නැහැ. ජනාධිපතිවරණය තිබුණාලටත් අපි මේක කරා. හැබැයි ජනාධිපතිවරණය තියෙනවා පැයි දැන් මේ අපි හිතනවා ඒට නිකුත් කරයි කියලා ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනේ ඊපස්සේ රට ජනාධිපතිවරණයට යයි. නමුත් මේ ප්‍රශ්නයට යුක්තිය ඉටු වෙනකන් අපි මේක හඹා යනවා. මන්ද තමයි දැන් කීයේ අපිට කැබිනට් එකේදී සාකච්ඡා වුණා කියලා විවිධ ආරංචි මානෙනවා IGP කෙනෙක් නැතුව මැතිවරණයක් තියෙන්න බෑ කියන කාරණා පිළිබඳ ජනාධිපතිතුමා කියෝ කියලා කාරණාවක් දැන් මේ බලනවා. මේ එහෙම IGP කෙනෙක් නැතුව acting IGP නැත්නම් නියෝජ්‍ය කොලස්පෙක්ට්ම එක තියාගෙන මැතිවරණයක් තියෙන්න බෑද? මේමනේ ඉතින් රටේ මේ ජනාධිපති කෙනෙකුත් නැහැනේ. දැන් ඉන්නේ මේ යුරෝපීය වැඩ බලන ජනාධිපති කෙනෙක් නේ. ඉතින් වැඩ බලන පොලිස්පති කෙනෙකුට රට මේ මැතිවරණ තියන්න බැරිද? වැඩ බලන ජනාධිපති කෙනෙක් රට කරනකොට ඒ ජනාධිපතිගේ වගකීම වැඩ බලන පොලිස්පති කෙනෙක්පත් කරන්නේ. ඒ හරි විහිළුව. වැඩ බලන ජනාධිපති කෙනෙක් වැඩ බලන පොලිස්පති කෙනෙක් නැතුව රට කරන්න බෑ කියන එක. එහෙම කිව්වනේ. ඒක විහිළුවක්. දැන් රටේ ඇමතිවරු, රටේ ඇමතිවරු එතකොට දේශපාලන සජාතිය පක්ෂය සහ සමාන කණ්ඩායම කියනවා වර්තමාන ජනාධිපතිලා රනිල් වික්‍රමසිංහතුමා ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවා කියලා. අද උදේ සුබ නැකතින් සුදු වෙනකදා ජාතිකන් මතන විජේදාස රාජපක්ෂ අධිකරණතුමාට කියව මාධ්‍ය ජනාධිපති අපේක්ෂකත්වයට මේපත් ඉල්ලනවා කියලා. දැන් පොදුවලා කොහොමද දැන් කාවුද තෝරගන්නේ? ඒක අපි අනාගතය කියන්නේ ඒක ඕන කෙනෙකුට අයිතිය තියෙනවනේ. රටේ පාර්ලිමේන්තු මණ්ඩලයේ කෙනෙකුට ප්‍රධාන දේශපාලන පක්ෂයක ඉන්න ඒ ජනාධිපතිවරණ ඉදිරිපත් වීමේ සුසුකව වගේ ව්‍යවස්ථාවේ තියෙනවා. එහෙම දින ඕන කෙනෙකුට ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. අපි අපේ තීරණය මේ මෙතුමා තමාගේ තීරණය ගන්නේ, සුමන්දිර මහත්තයා එතුමාගේ තීරණය ගන්නේ, මම මගේ තීරණය අරන් අපි ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව විසරුවීමේ ඒ ආරක්ෂය මොකක්ද ඔබතුමා කොහොමද කරන්නේ? ඒක ඔය බැසිල් රාජපක්ෂ මහත්තයානේ කියන්නේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයාට ඕන විදියට රට කරනවද නැද්ද කියලා ඉතින් රටේ මිනිස්සු තීරණය කළානේ මේ පහුගිය 2022 මැයි 9 බැසිල් රාජපක්ෂට ඕන විදියට රට පාලනය කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නැතුව එයාට ඕන විදියට රට පාලනය කරනවා එහෙම කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තු මැතිවරණ තිබ්බා අපි ඒකට මුහුණ දෙනවා. ඒක ජනාධිපතිතුමා සතුව තියෙන වගකීමක්, පාර්ලිමේන්තුව විසඳ හැරීම. එහි ඇතිවෙන ප්‍රතිපාක වලටත් ඔහු එතකොට වගකීම් බාරගත යුතුයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව 113 දෙනෙකුට පුළුවන් විසුරුවා ගන්න. ඉතින් බැසිල්ට තියෙන්නේ Tamanට බලය තියෙනවා නම් 113 එක්ක අවුලා විසුරුවා ගන්න. ඒ සමගි ජන බලයේ සමගි ජන සංධානයක් හදලා ලබන 8 වෙනිදා උතුමාගේ කණ්ඩායමක් ඉන්නවද? ඒක අපි එදාට කියන්නේ. Dekian beri? Nih kata dekian ber. Alfa ke mana tu? Bank daya ke, berstah daya ke, matikar ni. Ini balap nasi, muka lagi ni, sambil kelahiran mana usaha kerut, mana tu mana lagi, mati. Nah, misalnya kalau bagiannya katui no, I think ye ke ni api tak kini orang ni dah masa ये मासे देखा तो ना किसी जनाधिपति वगैरह की एक-एक क्रियादाम दिखा बैलवाम है मौकर ऊपर बैठे हुए ना मैं तो वरना कल दागन इतने वो कटा मैं अंतिम होते कर को हमा उत्साह एक में व्यर्थ होना दांग इतने दम मैं आईजीपी के मैं तीन दो आवाज़ पासे तावत मारो पहाड़ केले वाला तीन दांग सहन जोरटा हिल लेते ना फिर मैं ये बॉडी लैंग्वेज के तेरे ना उधर में बैटरी लाइन ने मारने से क्या आ नडेमुरे उन रे आर्मियों पढ़ते थे मूलम मेरे मौसमान है और मौसड़ी है इंद्रनाटिल बरवंडी बरमानम इंद्र उल्नाट Immigration Department இதில் சம்பந்தப்பட்டிருக்கிறது இதில் சேர்ந்த அமைச்சர் உட்பட முழு அமைச்சரவைக்கு எதிராகவும் நாங்கள் மனித உரிமை மீறல் மனு ஒன்றை தாக்கல் செய்து அந்த மனு மீதான அந்த மனுவில் நாங்கள் தனிப்பட்ட முறையில் ஆஜராகி இது வாதிடுவதற்கு நாங்கள் தயாராகி வருகிறோம் ஜனாதிபதி சட்டத்தரணி சுமந்திரன் நான் அதேபோல சம்பிக்கரணமக்க முன்னாள் அமைச்சர் மூன்று பேரும் அரசாங்க நிதிக்குழுவின் உறுப்பினர்கள் என்ற வகையில் இந்த நாட்டுக்கு உல்லாச பயணிகள் வருகின்ற விவகாரத்திலும் பாரிய வீழ்ச்சி ஒன்றை இந்த புதிய கட்டண முறையும் புதிய விசா நடைமுறையும் உருவாக்கி இருக்கிறது இந்த கொந்தராத்தை வெளிநாட்டு கம்பெனிகள் மூன்றின் கூட்டமைப்பு ஒன்றுக்கு கையளித்தது சம்பந்தமான பாரிய பிரச்சனை ஒன்று அரசாங்க நிதிக்குழுவில் ஆராய்வுக்கு உட்படுத்தப்பட்டு அதற்கான அறிக்கையும் பாராளுமன்றத்துக்கு சமர்ப்பிக்கப்பட்டிருக்கிறது அந்த அறிக்கையில் இருக்கின்ற பல விஷயங்களை பார்க்கின்ற போது வேண்டுமென்றே ஒரு சிலர் லாபம் ஈட்டுவதற்காக இந்த பாரிய மோசடி ஒன்றுக்கு அமைச்சரவை வழிகூலி இருக்கிறது என்பதுதான் எங்களுடைய அடிப்படையான விவாதம் இதை நாங்கள் மிக தெளிவாக உச்சநீதிமன்றத்துக்கு முன்னால் எங்களுடைய இந்த மனுவின் மூலம் நாங்கள் கொண்டு செல்கிறோம் அதன் மூலம் இவ்வாறான வஞ்சகமான முறையில் இந்த நாட்டுக்கு வருகின்ற வருமானம் வெளிநாட்டு கம்பெனி ஒன்றுக்கு செல்வதற்கான ஏற்பாட்டை செய்தவர்கள் இதற்கு பொறுப்பு கூற வேண்டும் என்பது மாத்திரமல்ல இந்த நடைமுறை ரத்து செய்யப்பட்டு இதற்கு முன்பு நடைமுறையில் இருந்த மொபிடெல் நிறுவனம் செய்து வந்த அந்த நடைமுறை மீண்டும் ஸ்தாபிக்கப்படுவதும் அதே நேரம் இப்படியான பாரிய ஒரு அறவிடுதல் செய்யப்படுவதன் மூலம் உல்லாச பயணிகளுடைய வருகை குறைகின்ற மிக மோசமாக குறைபடுகின்ற நிலவரம் இப்பொழுது அவதானிக்கப்படுகிறது சம்பந்தமான அனைத்து விவரங்களையும் நாங்கள் நீதிமன்றத்துக்கு சமர்ப்பித்திருக்கிறோம் இது எங்களுடைய நிதிக்குழுவின் தலைவராக இருக்கின்ற ஹர்ஷன் சில்வாவும் பாராளுமன்றத்தில் சமர்ப்பித்திருக்கிறார் இவற்றை அடிப்படையாக வைத்து சகல விவரங்களையும் கோர்வையிட்டதாக நாங்கள் இந்த மனுவிலே தாக்கல் செய்திருக்கிறோம் அது மாத்திரமல்ல இந்த ஒப்பந்தத்தை செய்த கம்பெனிகள் மூன்றில் விஎஃப்எஸ் தவிர்ந்த மற்ற ரெண்டு கம்பெனிகளும் அதனுடைய உரிமையாளர்கள் யார் என்ற விவகாரத்திலே பாரிய சந்தேகங்கள் நிலவுகின்றன இது மறைமுகமாக இருக்கின்ற மோசடி செய்யப்பட்ட நிதியை துப்புரவு செய்வதற்காக இவ்வாறான கம்பெனிகளை உருவாக்கி அதன் மூலம் இது செய்யப்படுகிற என்ற விஷயமும் சொல்லப்பட்டிருக்கிறது அது மாத்திரமல்ல இன்னொரு விஷயம் நான் சொல்ல வேண்டும் 200 மில்லியன் டாலர்களை இந்த நாட்டின் உல்லாச பயண துறையை விருத்தி செய்வதற்காக நாங்கள் முதலீடு செய்ய போகிறோம் என்று அமைச்சரவை பத்திரத்திலே சொல்லிவிட்டு இந்த ஒப்பந்தத்தில் 200 மில்லியன் டாலரை பற்றி எதுவுமே சொல்லவில்லை என்கிற விவகாரம் இருக்கிறது மம பிரதான கேன்னோட தவகாரணத்தேனோ ඩොලර් මිලියන 200ක් මේ රටේ සංචාරකයන්ගේ ප්‍රවර්ධනය නැත්නම් සංචාරකයන් පැමිණීම වැඩි කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා වැය කරනවායි කියලා මේ සමාගම පොරොන්දු වෙලා තියෙනවායි කියලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දාලා කරපු ගිවිසුමේ ඒකන කිසිම සඳහනක් නැහැ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම කරුණු වසන් කරලා ගිවිසුමකුත් අත්සන් කරලා එතකොට වගකීමක් නැහැ මේ සමාගමට මේ පොරොන්දු ඉටි කිරීම සඳහා. ඉතින් ඒ වගේ නිකන් බොරුවට ඒ වගේම දැන් මාධ්‍ය නිවේදන ඉදිරි කරනවා. දැන් VFS සමාගම කියන මුවාවෙන් නිවේදන ඉදිරි කරාට ඒ පිටිපස්සේ ඉන්න මේ ව්‍යාජ සමාගම් දෙක ව්‍යාජ නෙමෙයි මේගොල්ලෝගේ අයිතිකරු කවුද කියලා නොදන්නා සමාගම්. විශේෂයෙන්ම මේ GBS Technology Services Private Limited ලා Singapore එකේ මේ ලියාපදිංචි වෙලා තියෙන සමාගමේ ඇත්ත අයිතිකරු කවුදයි කියන ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක්. මේක මුදල් විසුද්ධ කිරීම සඳහා කරන ක්‍රියාදාමයක් හැටියටත් අපි සැක කරන්න හේතු සාධක තියෙනවායි කියලා අපිට පෙනී යනවා. ඒ හින්දා තමයි මේ පිළිබඳව අපි මේ නඩුව දැන් ගොනු කරලා තියෙන්නේ. මොකද මේකට වෙන විකල්පයක් නැහැ. පාර්ලිමේන්තුවේ අපි වාර්තාවක ඉදිරිපත් කළාට මේ කතානායකතුමා මේක කිසි දෙයක් කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ත්‍යාගන ඕනෑම වංචාවක් වහගෙන යණ්ඩයි දැන් ලැහැස්ති වෙන්නේ. ඉතින් ඒකට අපි ඉඩ නොදී යුතුයි කියන අන්දමින් තමයි අපි මේ නඩුව පවරලා මේකේ යුක්තිය ලබා ගැනීම සඳහා මේ සටන ගෙනියන්නේ කියන එක කියමින් මම මේ කෘති සාකච්ඡාව සමාප්ත කරනවා. ස්තුතියි. ඉන්ද වීසා நடைமுறையை அறிமுகப்படுத்தியதன் மூலம் ஒவ்வொரு இந்த நாட்டுக்கு வருகிற ஒவ்வொரு உல்லாச பயணியிடமிருந்தும் டொலர் 25 டொலர்கள் மேலதிகமாக இந்த கொந்தராத்தை செய்கின்ற கம்பெனியினருக்கு கொடுப்பதற்கு எடுக்கப்பட்டிருக்கின்ற தீர்மானம் இந்த நாட்டின் இந்த அரசாங்கத்திற்கு சொந்தமான SLT மொபிடெல் கம்பெனிக்கு கம்பெனி $1 செய்து தந்த வேலையை இவர்கள் $25 அந்த கம்பெனி அதற்கான எல்லா மேலதிக தேவைப்பாடுகளையும் பூர்த்தி செய்து அந்த அந்த ஒப்பந்தம் சம்பந்தமாகவும் பரிசீலனைக்கு உட்படுத்துவதற்கு அமைச்சரவையில் அங்கீகாரம் கொடுத்து அதற்கான நடைமுறை நடந்து கொண்டிருக்கின்ற போது அதை இடைநடுவிலே நிறுத்திவிட்டு வெளியிலே இருக்கின்ற ஒரு கம்பெனிக்கு அதை விட இன்னும் $24 ஒரு உல்லாச பயணிக்கு கூடுதலாக பெறுவதற்கான ஏற்பாட்டை செய்து அதன் மூலம் இந்த இடைத்தரகர்கள் பணம் சம்பாதிப்பதற்கான ஏற்பாட்டை செய்வதன் மூலம் ஏறத்தாழ இப்போதைய பெறுமதியின்படி $1 பில்லியன் 1.4 பில்லியன் $1,400 பில்லியன் மில்லியன் டாலர்கள் என்றால் இந்த நாட்டிலே ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ் போன்ற நிறுவனங்களை மீட்டெடுப்பதற்கான மிகப்பாரிய தொகையாக இருக்கின்ற ஒரு தொகையை எந்த காரணமும் இல்லாமல் ஒரு வெளிநாட்டு இடைத்தரகர் கம்பெனிகளுக்கு கொடுக்கின்ற ஒரு ஒப்பந்தத்தை தான் இந்த அரசாங்கம் செய்திருக்கிறது. எனவேதான் அந்த தொகையை எங்களுடைய சென்ட்ரல் பேங்க் மத்திய வங்கியின் அந்த மோசடியோடு ஒப்பிட்டு பார்க்கின்ற போது அதை விடவும் 100 மடங்கு பெரிதான ஒரு மோசடி இது என்று நாங்கள் மிக பொறுப்போடு சொல்கிறோம். எனவே ஒவ்வொரு தடவையும் இந்த அரசாங்கம் இதே மாதிரி இப்படி மத்திய வங்கி மோசடியும் ஒரு தேர்தல் அண்மித்த போது செய்து தங்களுடைய சூழல் இருக்கிற கொஞ்சம் பேர் சம்பாதித்துக் கொள்வதற்கான ஏற்பாட்டை செய்து வீட்டிலே அந்த அரசாங்கமும் நாங்கள் எல்லோரும் இருக்கத்தக்கதாக இது அரசாங்கத்தின் எங்களுக்கு ஒரு இருக்கும் தெரியாமல் நடந்த அந்த மாபெரிய வஞ்சகமான விஷயத்தை போல 100 மடங்கு பெரிய ஒரு மோசடியை இந்த அரசாங்கம் செய்துவிட்டது, செய்து கொண்டிருக்கிறது, அது நடைமுறையில் இருக்கிறது, அதை ரத்து செய்ய வேண்டும் என்றுதான் நாங்கள் நீதிமன்றத்துக்கு போயிருக்கிறோம். இது இந்த நாட்டின் இவ்வாறான ஒரு பொருளாதார சீர்கேடு நடந்திருக்கின்ற சந்தர்ப்பத்தில் நாட்டை மீட்டெடுப்பதற்கு இவ்வாறான விஷயங்களை நாங்கள் சரியாக ஏலத்தில் போட்டிருந்தால், இந்த கொந்தராத்தை ஏலத்தில் போட்டிருந்தால், இந்த சந்தர்ப்பத்தில் இதன் பெருமானம் $1 பில்லியன் 1.4 $1,400 மில்லியன் பெறுமதியான ஒரு கொந்தராத்தை தான் இந்த அரசாங்கம் ஒரு வெளிநாட்டு கம்பெனிக்கு கொடுத்திருக்கு. இதை நாங்கள் ஏலத்தில் விட்டால் அந்த பெருமானத்தை அரசாங்கம் பெற்றுக்கொள்ள முடியும். அதன் மூலம் நாட்டின், அதாவது இந்த நாட்டுக்கு IMF உடைய IMF கொடுக்கின்ற கடனில் 1/3 பங்குக்கும் கூடுதலான 36% IMF பங்கு இதிலிருந்தே கிடைக்கலாம். அப்படியான ஒரு விஷயத்தை செய்வதன் மூலம் பரம்பரையாக ஒரு சிலர் பணம் ஈட்டுவதற்காக செய்யப்பட்டிருக்கிற மாபெரிய மோசடி, இதற்கு முழு அரசாங்கமும் பொறுப்பு கூற வேண்டும் என்பதுதான் எங்களுடைய நிலைப்பாடு. இல்லை, பொலிஸ்மா அதிபர் விவகாரத்தில் தேர்தலை பிற்போடுவதற்கு எடுக்கின்ற முயற்சி என்பது மிகவும் அபத்தமானது, ஆபத்தானது. ஏற்கனவே நண்பர் தம்பிகரன் அவங்க சொன்னதை போல இந்த ஜனாதிபதியும் முன்னைய ஜனாதிபதியும் மீதி காலத்துக்கு நியமிக்கப்பட்ட ஒரு ஜனாதிபதியாக இருக்கிறார். அவர் பாராளுமன்றத்திலே அவர் நியமிக்கப்பட்டிருந்தாலும் கூட அவரும் ஒரு இடைக்கால ஜனாதிபதியாக தான் இருக்கிறார். இடைக்காலத்துக்கு ஒரு போலீஸ் மாதிபரை நியமிப்பது என்பது ஒரு பெரிய சவாலுக்குரிய விஷயம் அல்ல. ஆக சேவை மூப்பில் உள்ள ஒரு அடுத்த உதவி போலீஸ் மா அதிபர் ஒருவரை அந்த பதவிக்கு நியமிப்பதற்கு அரசு, இந்த யாப்பு நிர்ணய சபை ஒரு தீர்மானம் எடுத்து அதை அடுத்த கிழமை அறிவித்து விடலாம். எனவே அதன் மூலம் தேர்தலுக்கு பங்கு மேற்படும் என்று யாரும் சொல்ல முடியாது. அதே மாதிரி தற்காலிகமாக சேவை நீடிப்பு பெற்ற ஒரு போலீஸ் மா அதிபர் கிட்டத்தட்ட 1 வருஷத்துக்கு மேல் இந்த நாட்டிலே கடமையாற்றி கொண்டிருந்த போது நாட்டின் நிலவரம் எதுவுமே எந்த பாதிப்பும் ஏற்படவில்லை. எனவே இதை காரணமாக வைத்து சாட்டுக்கு சாக்குப்போக்கு சொல்லி தேர்தலை நடத்தாமல் பின்போடுவதற்கு வழி தேடுகிற விஷயத்தில் இன்னும் ஒரு விஷயமாகத்தான் இந்த விஷயமும் வந்திருக்கிறது. எனவே இந்த விவகாரங்கள் எதுவும் மக்கள் மத்தியில் பலிக்கப் போவதில்லை என்று மிக தெளிவாக சொல்ல விரும்புகிறோம். මෙවැනි උප්පරවැට්ටි හැම වෙලේම ආණ්ඩුව කරගෙන යනවා කියලා අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම සේවා දිගුවක් ලැබිච්ච වැඩ බලන පොලිස්පති කෙනෙක් අවුරුද්දකට වැඩිය සේවයේ හිටියා. හරි. දැන් තවත් ජේෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට ඔය පදවිය බාර දීලා අපිට මැතිවරණය පැවැත්වීමට කිසිම බාධාවක් නැහැ. ඉතින් නමුත් නිතරම උඩරවැට්ටි හොයාගෙන ඉන්න ජනාධිපතිතුමෙකුට මැතිවරණයකට මුණ දීමට බියගුළුව ඉදිද්දී මේ වගේ එක කාරණා කියමින් ඕක මගහරවා ගන්න උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධව විශාල මහජන නැගිටීමක් සිදු වෙනවා. ඉතින් නීතියට අනුවනේ එතුමා නීතියට අනුව කියමින්නේ මැතිවරණත් කල් දැම්මේ ඊට කලින් මැතිවරණ දෙකක් සම්පූර්ණයෙන්ම නොපවත්වා ගිහින් තියෙනවා දිගටම. ඉතින් ඒකට මොකුත් කරගන්න බැරි වුණානේ. උසාවිත් මුනිවත රැක්කා. ඉතින් ඊට පස්සේ අපිට විනි ඒක දිග්ගස්සගෙන ගියා. ඉන්පසු අපිට වෙන විකල්පයක් නැහැ. අපි ඔක්කොම උසාවියටත් ගියා. ඉතින් ඒ අතරේ මේ වගේ දෙයක් නැවත වාරයක් සිදු කරන්න. ඉතින් එතුමාගේ මැතිවරණය විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ තාම පැහැදිලිව කියලා තියෙන විදිහට හෙට වෙනකොට මේ නිවේදනය ආවට පස්සේ මේකට වෙන විකල්පයක් නැහැ. මැතිවරණ පැවැත්විය යුතුමයි. දැන් හෙට දවසේදී ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න යනවා කියලා වාර්තා වෙනවා. ඒක දැන් කරන්න වෙලාවක් නැහැ නේ. ඒ කියන්නේ ඒකට තව ක්‍රියාදාමයක් තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ. ක්‍රියාදාමයක් තියෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා මේ අපි ඉදිරිපත් කරලා තියෙන මේ පෙත්සමේ මේකට මේ පෙත්සම් කරුව හැටියට අපිම තමයි, වෙනත් නීතිඥයෝ නෙවෙයි, අපිම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ කරුණ දක්වන්නේ. அது புகலிகோ பெனி ஹீட்டினோ. Okay, thank you very much.